අද මම ඔයාලට කියලා දෙනවා ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකකින් ගොඩාක් රසට චොක්ලට් සහ වැනිලා අයිස්ක්‍රීම් එකක් හදාගන්න විදිය. මේ විදියට ඔයාලා අයිස්ක්‍රීම් හැදුවොත් ආයේ කවදාවත් කඩෙන් අයිස්ක්‍රීම් කන එකක් නැහැ. මොකද ඒ තරම් ලේසියෙන් එක හදාගන්න ඒ වගේම හරිම රසයි. අපි එහෙනම් බලමු කොහොමද මේ අයිස්ක්‍රීම් එක හදාගන්නේ කියලා. वीडियो के अन्न कल ताम मगे चानल के सब्सक्राइब करना सब्सक्राइब कर बेल आइकन का तुन कर मुलिम पैन का करगण मम एक किरी मिल लीटर एक असुवाकर ईलगट सीनी मेस हिंदी देखा केकदर गवाकटम ईलगट कॉर्न फ्ला हिंदी देखा पुरोप दे हिंदी देखा केकदर गवा ඊට පස්සේ සීනි කෝන් ෆ්ලා කිරි හොඳට කලවම් වෙනකන් කැටගතිය නැති වෙනකන් මේ විදිහට හොඳට දිය කරගන්න. ඊට පස්සේ වැල්නතේ හැඳි හේකුත් එකතු කරගන්න. එතකොට හොඳ සුවඳක් එනවා මේකට. ඊළඟට තමයි ලිප ඔන් කරගන්නේ. මේ දේවල් එකතු කරගෙන කලවම් කරගන්නකන් ලිප ඔන් කරගන්න එපා. ඊට පස්සේ හොඳට කලවම් කරගන්නකොට මේ වගේ විනාඩි 10ක් වගේ යනකොට මෙන්න මේ වගේ උකු මිශ්‍රණයක් එනවා. එතකොට ලිප ඔෆ් කරගන්න. ඊට පස්සේ මේ මිශ්‍රණය වෙනම භාජනයකට මම දා ගන්නවා. ඊළඟට මම චොක්ලට් අයිස්ක්‍රීම් එක හදා ගන්න හදන්නේ. ඒකටත් අර විදිහටම අර පෑන් එකට මම කිරි මිලිලීටර 180ක් එකතු කරගෙන සීනි මේස හැරි 3ක් එකතු කර ගන්නවා. ඊළඟට අර විදිහටම කෝන් ෆ්ලා තේ හැඳි දෙකක් පුරවපු එකතු කර ගන්නවා. ඊට පස්සේ කොකෝවා පවුඩර් මේස් හැඳි එකමාරක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මේ දේවල් ටිකත් හොඳට දිය වෙනකම්ම කලවම් කරගන්න කැටගතිය නැති වෙනකන්. කෝන් ෆ්ලා කැට වගේ තිබුණොත් එහෙම කැටගතියට හිටිනවා. ඒ නිසා ලිප ඔෆ් කරගෙන මේ විදිහට හොඳට කලවම් කරලා ඊට පස්සේ ලිප ඔන් කරලා මේ විදිහටම හදා ගන්න කලින් එක වගේ. මේ පදමට ආවට පස්සේ ලිප ඔෆ් කරගන්න. ඔයාලට මේකට පිටිකිරි පොල් කිරි මේ දෙකම ගන්න පුළුවන්. මම ගත්තේ ෆ්‍රෙෂ් මිල්ක්. ඊට පස්සේ වැල්ලා අයිස්ක්‍රීම් එක මේ විදියට නිමුණාට පස්සේ මම බ්ලෙන්ඩර් කප් එකට දාලා හොඳට බ්ලෙන්ඩර් කරගන්නවා. විනාඩියක් විතර හොඳට බ්ලෙන්ඩර් කරගන්න. මේ තියෙන බ්ලෙන්ඩර් කරගත්තු මිශ්‍රණය දැන් එක පැත්තකින් තියලා චොක්ලට් එකත් මේ විදියට මේකෙන් බ්ලෙන්ඩර් කරගන්නවා. ඊට පස්සේ මම අයිස්ක්‍රීම් එක හදාගන්න මේ වගේ පෑන් එකක ඒකට මම මේ වගේ බටර් ටිකක් ගාගත්තා. ඊට පස්සේ මිශ්‍රණ දෙක මේ වගේ එකතු කර ගන්නවා. මේ විදිහට එකතු කරගත්තට පස්සේ මේ වගේ පොලිතින් එකකින් මම උඩ වහ ගන්නවා. ඔයාලට පීන වහ ගන්න පුළුවන් භාජනයකට දා ගන්නවා නම් ඒ විදිහටත් පුළුවන්. අනිවාර්යෙන් මේ වගේ වහලා තමයි ශීතකරණයේ උඩ කොටසට දා ගන්න ඕනේ. දැන් මම මේක පෑය 3ක් යනකම් ශීතකරණයේ උඩ කොටසේ තියලා සෙට් කර ගන්නවා. ඔන්න මේ මම ඔයාලට පෙන්නන්නේ පෑය 3කට පස්සේ හොඳට මේක සෙට් වෙලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි අයිස්ක්‍රීම් එක මම හදාගත්තේ. දැන් ඔයාලට මම මේකෙන් චුට්ටක් අරගෙනත් පෙන්නන්නම්. කිසිම වෙනසක් නැහැ. ඒ විදිහටම හදා ගන්න පුළුවන්. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. මේ තියෙන්නේ මම හදාගත්තු චොක්ලට් සහ වැනිලා අයිස්ක්‍රීම් එක. ගොඩක් රසයි. ඒ වගේම ගොඩක් වෙලා යන්නෙත් නැහැ. ලොකු මුදලක් වැය වෙන්නෙත් නැහැ. ඔයාලට මම කිව්වා වගේම පොල් කිරි, පිටි කිරි, ෆ්‍රෙෂ් මිල්ක් මේ තුනම පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ වීඩියෝ එකකින් තවත් දවසක හම්බෙමු.